මර සමා වෙන රන්ජු මට දැන් නම් දරුණු තීරණයකට යන්න වෙනවා මොකද මේ ප්‍රශ්නයට සම්බන්ධ වෙච්ච කිසි කෙනෙක් මේ ප්‍රශ්නේ විසඳන්න කැමති නැහැ හැබැයි එකක් තියෙනවා මං එහෙම දරුණු තීරණයක් ගත්තොත් ඒක ඔයාගේ පුතාට බොහෝම නරක විදිහට බලපාන ඒ හින්දා ඔයා දැම්මම මේකට ඉන්වෝල් වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න බලන්න ඔයා හින්දා අපේ මුළු පවුලටම ප්‍රශ්න. කවදාවත් ගෙදරින් පිට නොගියපු මගේ පුතාට අන්තිමට ගෙදරිනුත් යන්න වුණා. මේක සෙල්ලමක් නෙවෙයි ළමයෝ. මේ ප්‍රශ්නෙන් අන්තිමට කාගේ හරි ජීවිතයක් නැති වෙන්න වුණත් පුළුවන්. හලෝ ඩේවිඩ් කොහෙද ඉන්නේ මං ඇවිල්ලා ඉන්නේ හරි ඔහොම ඉන්න මං එනවා එක්මන්ට ඕකේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ පිළිවෙලට නම් මේ කතාව කොහෙන් කොහොම කෙලවර වෙයිද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. අනිත් එක වාකසාද බඳපු රංගනගේ තාත්තා දැන් අපේ ගෙදෙට්ටම ඇවිල්ලා තර්ජනය කරලා යනවා. මේ සම්බන්ධකම නතර කෙරුවේ නැත්තම් මගේ පුතාව මරණ එක මරණවමයි කියලා. මරණවා කිව්වෝ තාරකයව? ඔව්. මගේ පුතාව මං පුතාගේ අම්මා ඉතින් ඔයා මට කියන්න මෙහෙම තර්ජනයක් තියෙනකොට මේ දේවල් මේ විදියට වෙන්න ඉඩ ඇරලා මං කොහොමද බලාගෙන ඉන්නේ මගේ පුතා තමයි මගේ මුළු ලෝකෙම හැමදේම ඒ හින්දා මං මගේ අත් දෙක එකතු කරලා වැඳලා ඉන්නන්න මට මේකට උදව් කරන්න ඩේවිඩ්ට තේරෙනවනේ මං කොච්චර ලොකු කරදරයකද වැටලා ඉන්නේ කියලා මට තේරෙනවා ඩේවිඩ් ඉතින් මේ වගේ වැඩ අරුමයක් නෙවෙයිනේ ආ මීට ගන්නොත් ඉතින් ඩේවිඩ් මම මෙච්චර කාලෙකට ඩේවිඩ්ගේ උදව්වක් කියලා ඩේවිඩ් දන්නවා මගේ පුතා මට කොච්චර වටනවද කියලා මට ලංගන පුතාව රටක් වටනවා ඩේවිඩ් මම මේ උදව් ඉල්ලන්නේ මගේ පුතා වෙන්නේ මට මේ උදව් කොහොම හරි කෙරෙන්න ඕනේ ඩේවිඩ් ඩේවිඩ් කරන ඔය උදව්වෙන් තමයි මම ඉස්සරහට ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔය තාරක කියන හාදයා බණ්ඩාරවෙල්ලු ගිහිල්ලා තියෙන්නේ අදම ගියොත් ඩේවිඩ්ට පුළුවන් වෙයි මිනිහා හොයාගන්න මරන්න නේද ඕනේ ඔව් මරන්නම ඕනේ ඩේවිඩ් මම මිනි මරන්න කැමති නෑ. ඩේවිඩ් එක දන්නවනේ. අපි අදයි එක නෙවෙයිනේ ආශ්‍රය කරන්නේ. මේ ප්‍රශ්නේදී ඔය තාරක කියන කොළුව මැරෙන්නම උනේ. නැත්තම් අපිට මැරි මැරි හිඟානුකා ජීවත් වෙන්නයි වෙන්නේ. ඕකේ. මම රංජිත් රංජිත් සෙනවිරත්න මට තමයි දැන් අර පොලිසියෙන් කෝල් කරලා එන්න කියලා කිව්වේ ආ ඔව් යම්මාත් බලමුද අපි අතර ගන්න පුළුවන්ද කියලා කො පොඩයි දෙන්න කට්ටිය කො මෙහෙට එන්න මෙහෙට බලන්නවත් රංජිත් පොඩ්ඩක් වෙන්න
පුතේ මගේ පුතේ මගේ පුතේ මගේ මගේ පුතේ ලොකේෂන් ගියා කිතර තියනවද? තව හතරයි. හතර. කොයි කොයිද? රෙස්ටෝරන්ට් එකයි. අර සෙට් එක ගා ගන්න කන්දොඩ ඉඩමක් හොයා ගන්න. ඒ කියන්නේ ගරාජ් එක රෙස්ටෝරන්ට් එක. ඔව්. හැබැයි තාරක රෙස්ටෝරන්ට් එක නම් ඇල්ලක් ළඟ වෙන්න ඕනේ. ඇල්ල දෝණ නේද? ඔව්. ළඟ හිටියනම් ඇත්තටම පාරක් ගහනවා. මං ආසයි. ආසයි? මොනාටද ආස? ඔයාගෙන් පුංචි පුංචි ගුටියක් ගන්න. ඔයාටත් පුදුම ආසාවල් තමයි තියෙන්නේ. නේද තාරකයි? තව කොච්චරක් නම් ආසාවල් මගේ හිතේ තද කරගෙන කුඩි කරගෙන මං ඉන්නවද? ඇයි නම් ගිබෑ කියලා හිතන්නේ? මේකත් හොඳට අහගන්න. ජොබ් එකයි පෞල් ජීදේ දෙකම හොඳට බැලන්ස් කරන්න පුළුවන් මිනිත්තා මේ තාරක කියන්නේ. තේරුණාද? කැද්ද දෙකම ගේන්න ආය මගේ නතර කර කර ඉන්න බෑනේ මුදලාලේ මට අතර බෝතල් දෙකක් දෙනවද මල්ලි කොහමද කොළඹද ඔව් කොළඹ කොහෙද මේ යන්නේ අපි මේ කමර්ෂල් එකට ලොකේෂන් බලන්න ඔද ෆීල්ඩ් එක. ඔයාද ක්‍රියේටිව් ඩිරෙක්ටර්. නෑ නෑ. මං ආර්ට් ඩිරෙක්ටර්. අරතන කාර් එකේ ඉන්නේ. එයා තමයි ඩිරෙක්ටර්. මං පොඩ්ඩක් කතා කළාට කමක් නැද්ද එයාත් එක්ක? මං හරි ආසයි මේ සබ්ජෙක්ට් එකට. කමක් නැහැ කතා කරන්න. ප්‍රශ්න නැහැ. Excuse me, Mali. ආතේ වතුර බෝතල් දෙක. කීයද? කෙසේ වනා දෙනව මත? කවුද? මං අඳුරන්නේ නිකවට කතා කරේ. ඔබට කවුරුරේ කමන්නේ කයියට සෙට් වෙනවා නන්නේ. ඒක තමයි මල්ලි. ස්කූල් බෙටේ බෙහෙත කිව්වා වනේ. පාදේ ගින්දරතු
ಕಣಾಂಗ್ ಮಮ್ಮಿಲ್ ಹೆಕ್ಟದ್ ಮೇರಿಲ್ಲ ಹಿತ್ತೇನೆ ಕೊಟ್ಟದ್ ಬಾಯ್ ಹಿತ್ತೇನ ಇಂಡಕು ಮಂಗ್ ಅದ ಗಿಹಿಲ್ಲ ಪುತ ಹಿಟ್ಟಿಯೋತ್ ಮಂಗ್ ಯಾಲಂಗ ಅಂಡಲ್ಲ ದೊಡ್ಡಲ ಹರಿ ಮಂಗ್ ಯಾಟ ಗಿ ಅನ್ನಂ ಪರಿಸಂಗ್ ಎಂಡ ಗಿಯಲ ಪರಿಸಂಗ್ ಎಂಡ ಗಿಲ ನೆಮೆ ವಸಂತಿ ಯಾಟ ಕಿ ಅಂಡ ಅರ ಕಸಾದ ಬೆಂದಕು ಗ್ಯಾಂಗುಳ ಮ್ಯಾವ ಎಕ್ಕರಗನ ಗಿಹಿಲ್ಲ ಯಾಗೆ ಮಹತ್ಯಾಟ ಬಾರ ದೆಂಡ ಗಿಯಲ ಎಹಮ ಬಾರ ದೀಲ ಮೇ ಗೆದರ ಎಂಡ ಗಿಯಲ ಗೆದರ ಅವಿಲ್ಲಾರ ಮಿಸ ವರಾ ಗುಡಕ ದುವೋ ಕಸಾದ ಬೆಂದಲ ಅಪ್ಪಿ ದಿನ್ನಮ ಬಲಾಗನ ವೆದಗತ್ ವಿದಿರ ಜೀವತ್ ಎಂಡ ಗಿಯಂಡ ಮಂಕಿ ಅನ್ನ ರಂಜಿತ್ ಮಂಕಿ ಅನ್ನ ಅಪ್ಪಿ ದೆನ್ನ ಜೀವತ್ ಎನ್ನುವ ಬಲಾಂಡ ಕೆಮತಿನ ಯಾಟ ಗೆದರ ಎಂಡ ಕೆಲ ಮಂಕಿ ಅನ್ನ ಕಸ್ಮಿ ಮಾಲ್ಲಿ ಕೊಹಮದ ಮೇ ಮತಕನೇ ನೇ ಮಟ ದಕಲ ಪುರುದು ಮತಕಟೆ ಇನ್ನೇ ಹರಿಯದವ ಈ ಕಡೆ ಗಾವದಿ ಮೀಟ್ಟುನಿ ಆ ಹರಿ 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 ಮತಕ್ಕುನ ಅಣೆ ಸೋರಿಯ ಏಕಟ ಕಮಕ್ ನೇ ಆಪೋ ಯನಗಮಂದ ಓ ಅಬ್ಬಿ ಆಪೋ ಯನಗಮ ಕೋರ್ ಕ್ರಿಯೇಟಿವ್ ಡೈರೆಕ್ಟರ್ ಯಾ ಗ್ಯಾ ಟೆಲ್ ಟಿಕ ಗಹಗೆನ್ನ ಕೆಲ ಮಂಗ ಎದಕ ಮೇ ಕಳಿಸಮ ಬೆಳುವ ವಾ ಆಕ್ಟಿವೈಸೇಷನ್ ನೀದ ಕರನ ಕಿವಿ ಓವಿ ತಿಂಗ ಅಪಿ ಈ ಫೀಲ್ಡ್ ಗೆ ಹಮದಕ ವೈ ಕರನ ಎಹನ ಫೀಲ್ಡ್ ಗೆ ಗೊಡಕ ಕೈ ಅಂದ್ರುನು ಐತಿ ಓವಿ ತಿಂಗ ಟಿಕ ದನೆ ಕಂದ್ರುನು ಐ ಮಟ ಯಂ ಕೆನಿಕ್ ಗೆ ತರತುರ ದನ ಗಣ್ಣ ಅವಶ್ಯ ಮೇಕನ ಮಜಾನ್ ತಾರಕ ಮೇಗೆ ಸಿರಾ ಹಾಗಾ ನಿಂಕೋ ಸಿರಾಗೆನ ಹಾಗಾ ಸಿರಾಗೆ ಪೌಲ್ಟ ಕಥಾಕರ ಮಂದನ್ನ ಸಿರಾಗೆ ಮಚಾ ಮೇಕ ಲೊಕು ಕೇಸ್ ಕಾ ಕೊಚ್ಚರ ಲೊಕು ದೆ ಪೆಂಟಗೆನೆ ವಗೆ ಹಾ ನಿನಿಯ ಕುಬೋ ಹೋಯೆನೋ ಕೆಲ್ಲೆಕ್ ನೆಮೈನೆ ಮೇ ಮಂಗು ಬಡಕ ಪಾರಕ್ ಕೊರನ ಕ ಸಿರಾ ಕೇಸ್ ಕಾ ಕೇಲ ಏ ಮಿನಿಯ ಫೋಟೋ ಕ ಪೆನ್ಲ ಹಣ ಮಗೆ ಬೋ ಅಂದುರನವದ ಕೇಲ ಮಗೆ ಫೋಟೋ ಏಕ ಔ ಏ ಕುಬೇ ಫೋಟೋ ಏಕ ಇದಿ ಮಂಗ ಎತ್ತ ಜನಪ್ರೇಮಿನಿಯ ನೆವೇನಿ ಬಾ ಫೋಟೋ ಪಿಸ್ತೋಲ ಮಮ್ಮೆ ತಾಮಕ್ ಕಲ್ಪನಾ ಕರನ್ ಕೌದೇ ಮಿನಿಯಾ ಗೆಲ್ಲಿ ಮ ಕೌರುನತ್ ಏ ಮನುಷ್ಯ ಬೋ ಹೊಯನ್ನ ಹೊಂದಕಟ ವೆನ್ನ ಬೆ ಪಿಸ್ತೋಲಿಗೂ ಬ್ಯಾಗೆಗೆ ದಾಗಿನ ಮಾ ಹೊಯನ್ನ ಹೊಂದಕಟ ನೆವೇ ತಮೈ ಅತ್ತರಂ ಕೌದು ಮಚಾಂಗಿ ಅರ ಉಪೇಕ್ಷಾ ಕಿನ ಗ್ಯಾನ್ ಲಮಗೆ ಕೇಸ್ ಕಟದ ಕೌ ದನ್ನೇ ಓ ರಂಗನ ಮಾತ್ತೆ ಕೋದಿನ್ ಕಥಾ ಕರಲ ಹಿಟಿಯಟ ಯಟಿ ಮೋನ ಪ್ಲಾನ್ ನ್ಯಾ ಕೆಂದಲ ದನ್ನೇ ತಾರಕ ಅರ ಯನ್ನರ ಕಾರಕ ಮೊನ ಕಾರಕದ ಅರ ಫೋಟೋ ಗೆ ಬೆನ್ನು ಮನುಷ್ಯ ಅವಗೆ ಕಳು ಕಾರಕ ತಮೈ ಗಿಯೆ ಮುಕದ ಕರನ್ನೆ ಮುಕಾ ದಿಗಲ ಬಲನ್ನ ಮಮ್ಮಿ ಹದನ್ನೆ ಎಪ್ಪಾ ಪೊಡ್ಡಕ್ ಇಂದ ಬಲಮುಕೋ ಸೋಕರನ್ನ ಬಾ ಮನುಷ್ಯ ಪಿಸ್ತು ಗೆನ್ನ ಬಾ ಯಾನ ಸೋಕರನ್ನ ಎಪ್ಪಾ ಕೊಲ್ಲನೇ
එනවා නේද? ඔව් මචං ඔව්. ඉක්මන් කරලා යමු. නැත්නම් වැඩි කන්නයි වෙන්නේ. තාරකයා මං වැඩි තියයි. තාරකයා මං කරපන් මචං. හරගෙන පේන නෑ මචං. ඒ ස්ලෝ කරන්න එපා. ඔය ස්පීඩ් එකෙම යම. උඹට කෝල් එකක්. මචං. තාත්තා කතා කරන්න යපව්. හරි ඉතින් ෆෝන් එක උස්සපන්. අම්මට අසනේ පැත්ත දන්නේ නෑනේ. හෙලෝ තාත්තේ. මොකද ළමයා මේ ෆෝන් ගන්න නැත්තේ? තාත්තේ මං ඩ්‍රයිවිං කරන ගමන්. එහෙනම් මම මේ කියන දේ හොඳට අහගන්නවා තාරක. ඔතත කියන්න. අර රංගනගේ තාත්තා තමුන්ට මොකක් හරි අනතුරක් කරන්න ප්ලෑන් කරනවා. සමහර වෙලාවට ජීවිතේ වුණත් නැති කරන්න බැරි නෑ. ඒක නිසා ප්‍රවේශම් වෙනවා. ආ එහෙම තාත්තේ. හරි තාත්තේ හරි. මම ප්‍රවේශම් වෙන්න තාත්තේ. මගියන් ගනන් තාමත් වෙවුලනවා මචං. මෙසියන්නේ ගේ මඩුනේ. උඹට නෙවෙයිනේ. ඒරට තිබ්බලම් මටත් වදිනවනේ. තර්ජන ඉවර නෑ තාරක. අපි මේ මොකද? අපි කොහොම හරි මිනිහව පොලිසියට අල්ලලා දෙන්න. හරිද? පොලිසියට අල්ලනකොට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ කන්ට්‍රැක්ට් එක දුන්නේ කවුද කියලා. කොහෙන්ද අල්ලන්නේ? අපි දන්නුද මිනිහා ඉන්නේ කොහෙද යන්නේ කොහෙද මොනවද කරන්නේ? මචං මියා අපා. මිනිහා තව දුරටත් මගේ වටේ කැරගෙන. හරිද? ওই වෙලාවක අපිට ලේසියෙන් මිනිහා වල්ලලා පොලිසියට බාර දෙන්න පුළුවන් මචං. එමෙ නෙවෙයි තාරක. මන් දන්න මිනිහෙක් ඉන්නවා. මිනිහට ඔය පාතාලෙත් එක්ක පොඩි පොඩි කනෙක්ෂන් තියෙනවා. අපි මිනිහට පොඩ්ඩක් කියලා බලමු. අර මෑන් හැඩරුව දන්නවද කියලා. ඈ මටත් අප්ෂට්. මගේ වැඩක් මෙහෙම ගැස් වුණාමයි. දන්නවනේ මම මෙහෙම වැඩද කරලා තියෙන්නේ. මොකට මේ වැඩේ බාර දුන්නේ? ඔයාව ගොඩාක් විශ්වාස කළා. අනිතේ මං ඉවරයක් කරන්න කිව්වේ පාතාලකාරයෙක් නෙමෙයි. අතේ බ්ලේඩ් තලයක්වත් නැති මිනිහෙක්ව. ඒකවත් හරියට කරගත්තේ නැහනේ. මේකයි. මිනිහට ඔත්තුව ගිහින්. මේක මගේ වැරැද්දක් නෙමෙයි. ඔත්තුව ගිහලා? එහෙම කොහොමද වෙන්නේ? මේ වැඩේ දන්නේ ඔයයි මා විතරයි. ඒක තමයි මටත් හිතාගන්න බැරි. කොහෙන් පත් වුණාද මේක කියලා. කොහොදුනේ? අම්මගේ යාළුවාට හඩරුව කිව්වා. ඒ කිව්ව විදියට නම් ඒ වගේ මිනිස්සු කීවදෙනම මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. අපිට ෆොටෝ එකක් ගන්න බැරුවම මිනිමරුන් කන්ට්‍රැක්ට් වලට ඉස්සරහින් ඉන්න ඩේවිඩ් කියලා මිනිස්සෙක්. හැබැයි තාරකේ කිව්ව හැඩරුව හැටියට හරියටම හරි වගේ. එහෙම කියලා බෑ. අපිට ෂුවර් නෑ නේ බා. මේ අපර මිනිහව පෙන්වන්න නම් කියලා. ඒක හොදයි නේ බා. හැබැයි ඉතින් කෙලින්ම කරන් කියලා පෙන්වන්න බෑනේ.
ඔය ඩේවිඩ් කියන ආදියා යන්නේ නැතම් බලන් ඉඳලා අපිට කියයි. අපිට තියෙන නිමිසර කියලා බලාගන්න. කරන දේ පරිසර. දැන් කරන්න ගිය වැඩි අවුල් වුණානේ. අන්තිමට මේකට මාවත් අහු වෙන්න පුළුවන්. ආ. වංගන. ගෙදරත් මතක් වුණායි. ඔන්න මා රිචඩ් පොරොන්දු අදුන්නා. ආපෝ එක වෙනස් වෙන්නේ. මොකද රෙඩි? නෑ අපි අර කරන්න ගිය වැඩි ගැස්සුණානේ. ඩේවිඩ් කියනවා ඉතින් පටන් ගත්ත වැඩේ ඉවරයක්ම කරමු කියලා. අතලා දාන්න. ඔබින් කිසි වැඩක් වෙන්නේ නැහැ. අයියෝ එහෙම කියන්නේ? තාරකගේ ජීවිතේ නැති කරලා යහතින් ඉන්න පුළුවන් කියලා හිතනවද ඩැඩි? අනිවාර්යෙන් අපි අහු වෙනවා. දැනටමත් තාරක දන්නවා එයාගේ ජීවිතේ නැති කරන්න හැදුවා කියලා. ඩැඩි හිතනද මිනිහා කටවගෙන ඉඳී කියලා? අර CID ඔෆිසර් අනිවාර්යෙන් කියලා ඇති දැනටම. කවුරු දැනගත්තත් කමන්නේ. මම බය නැහැ. ඔයා බය නැතුණට අහුවෙන්නේ මගේ ඩැඩියව. ඩේවිඩ් මේ රංගන පුතා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මං ආයි කොහෙවත් යන්නේ නැහැ ඩැඩි. මේ වැඩේ නවත්තලා දාන්න. ඉතින් එහෙනම් ඔයා ගිහිල්ලා අර කෙල්ලව අරන් එන්න. මම මේ හැමදේම කරන්නේ ඔයා හින්දා. ඔයාට මේ කෙල්ලව ගෙනත් දෙන්න ඕනේ නේද? කොහොමත් උපේක්ෂමයි ළඟට ගන්න. ඩැඩිය ගැන සැක හිතන්න ඕනේ නැහැ. බැ ඩැඩිගේ ක්‍රමයට නෙමෙයි මගේ ක්‍රමයට. අනේ ඒක නිසා මේ වැඩේ නවත්තලා දාන්න. ඔය මිනිසුන්ගේ වචන විශ්වාසවත් නැහැනේ බා. නෑ නෑ. මම යාළුවා බොරු කියන මිනිස්සෙක් නෙවෙයි. මට මිනිහව ෂුවර්. හැබැයි ඉතින් ඔය එන මනුස්සයා අපි හොයන මෑන් මැද කියලා තමයි ෂුවර් නැත්. මෑන් ෂුවර්කට මෙන්න ඕන කියලා. හැබැයි අපේ මනුස්සයා නම් අපර ඕන දෙයක් කරගන්නලු. බලන් ඉමු කියලා. චාර මචං මිනිය තමයි මචං මේ අපි ඔකට මුවාවේ ලෙමු මොකද මිනිහ අපි වඳුරනවා නේ බං මේ අපි පොලිසියට කෝල් එකක් දුන්නා හා නාරි කතා කරමු භයානක තත්ත්වයක් උදා වෙලා තියෙන දැන් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ ඒ භූමිකම්පාවත් මේ වෙලාවේ විහිළුවට ගන්න එපා ඩැඩි. අන ඩේවිඩ් පොලිසියට අල්ලන් ගිහිල්ලා. මොකක්? ඔව්. ඩේවිඩ් තාරකව මරන්න හැදුවා කියලා පොලිසිය අඳුරගෙන. නේ මන් දන්නේ. ඒ කොහොමද? මම කොහොමද කියලා දන්නේ මන් දන්නේ මේ මනුස්සය අරන් ගියා කියලා විතරයි. ඩේවිඩ් බැරි වෙලාවත් ඩැඩි ගැන මේ මනුස්සය කිව්වොත් එහෙම පොඩක් හිතලා බලන්න. ඩේවිඩ් මෙරුවත් මිනිහ මං ගැර කියන්නේ නැහැ. මෙලුව කතාව. කිව්වොත් එහෙම රංගන. ඔයා බය නැතුව ඉන්නකෝ. මට කිසි දෙයක් වෙන්නේ නැහැ. කවුද මේ කොන්ට්‍රැක්ට් එක බාරද? තමුන් රිචඩ් කියලා කෙනෙක් ගැන දන්නව නේද? නෑ සර්. දන්නේ නැහැ. හොඳට කල්පනා කරනවා. දන්නේ නැහැ සර්. තමුන් කල්පනා කරේ නැහැ. කල්පනා කරන දෙයක් නැහැ සර්. මම දන්නේ නැහැ. ඒ කියන්නේ දන්නවයි කියන එකනේ. කල්පනා නොකරම දන්නේ නැහැ කියලා කියන්නේ දන්නවයි කියන එක. හිතන්න එපා මෙහෙට ගෙනලා ප්‍රශ්න කරන පළමු වෙනියා තමුන් කියලා. තමුන් රිචඩ් ගැන දන්නා වුණාට රිචඩ් නම් තමුන් ගැන හොඳට දන්නවා. දන්නා විතරක් නෙමෙයි තමුසෙට විරුද්ධව පොලිසිය පැනෙල්ලකුත් දාලා තියෙනවා. කියනවාද? සර්ල බොරු කියන්නේ සර්. බොරු? මොනවද දෙන්න බලන්න. ඊවල බලනවා මේ. ඩ
David Sero Piligata. You got a contract to Gabardun Hedi. Ready again, a Kiyapu Hedi. Sero Mabiriki. Again, a Verdicare and the Kisima Galavima Nagin. Galavima. You come a Verdicare, Richard, a Piavatan Buddha. It would Rangana? Rangana make a summon the Kadigalitan the bear.